මිලියන 4906ක් වියදම් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකළ අගනුකොළ පැලැස්සේ පිහිටි බන්ධනාගාරය DM ස්වාමිනාදන් ඇමතිතුමා තින් විවෘත කෙරුණා. රජයක් විදිහට මෙම තරුණ තරුණියන්ට බන්ධනාගාර ජාත්‍යන්තර ප්‍රමිතියකට නිර්මාණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ බන්ධනාගාරය පිහිනුම් තටාක ව්‍යායාම ශාලාවලින් යුක්තයි. මේ හැම පහසුකමක්ම සපයාදීම හරහා අපේ අරමුණ වෙලා තියෙන්නේ සිරකරුවන් සමාජයට වැඩදායි පුද්ගලයන් ලෙස පුනරුත්ථාපනය කිරීමයි. මීට වසර 5කට පෙර රට තුල සිරකරුවන් 30,000ක් සිටියා. නමුත් වර්තමානයේ එය 20,000 දක්වා අඩු වෙලා තියෙනවා. මේ පිළිබඳ මම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්තුතිය පළ කර සිටිනවා. මේ සිරගත වෙලා ඉන්න සිරකරුවන් බහුතරයක් තරුණ තරුණියන්. ඔවුන්ට හොඳ අනාගතයක් තිබිය යුතුයි. රජය විසින් මේ වෛරය ක්‍රෝධය පිරිච්ච මිනීමැරුම් සහ සොරකම් සිදුවන මේ සමාජ ක්‍රමය මුලින් උපුටා දැමීමේ වගකීම භාරගත යුතුයි. තරහව ක්‍රෝධය වැනි සිතුවිලි මිනිසුන්ගේ මනසින් ඉවත්කොට ඒවා ආලෝකමත් කළ යුතුයි. බුද්ධ දර්ශනය, හින්දු ආගම් වගේම අනෙක් ආගම්වලිනුත් මේ සඳහා නිවැරදි මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරවල දැනට පවතින මත්ද්‍රව්‍යජාවාරම් ආයුධ භාවිතය වැනි අවස්ථා පාලනය කිරීමටද බන්ධනාගාර නිලධාරීන් පියවර ගත යුතුයි.